මම දර්ශන තන්ත්‍රික ආර්ථික ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකී කැඳවුම්කරු අද මෙදෙන්ට මහ පොළවේ ක්‍රියාත්මක සිවිල් සංවිධාන ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවුවා ජනාධිපති කාර්යාලයේ ඉදිරිපිට. අපි මේ ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවීමෙන් බලාපොරොත්තු වුණේ ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා පාර දෙන්නක් කලියෙන් ඉඳන් ජනාධිපතිවරණය වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාර පටන් අරගෙන දේශපාලන ව්‍යාපාර අපේක්ෂකයින් තම තමන්ගේ කඳවුරු ශක්තිමත් කළත් කිසිදු දේශපාලන ව්‍යාපාරයක් තවමත් ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව අවධානයක් යොමු කරලා නොතිබුණු නිසා වැදගත් දේශපාලනය කියන එක මේ රටෙන් අතුගෑවිලා ගිහින් තවදුරටත් අර මේ රටේ ජනතාව අප්‍රිය කරන දේශපාලනයේ ඉස්මතු වෙමින් පවතින නිසාත් අන්න ඒ පිළිබඳව සාමකාමීව මේ රටේ ජනතාවට පණිවිඩයක් දීලා දේශපාලන පක්ෂවලට ප්‍රධාන පෙළේ අපේක්ෂකයින්ට වැඩපිළිවෙලක් මහ පොළවේ ක්‍රියාත්මක සිවිල් සංවිධානවලින් ලබා දෙන්න. ඉතින් මේ කටයුත්ත ඉතාම සාමකාමීව කරගෙන යන්නේ කවුරු හරි කෙනෙක්ගේ වැරදි තොරතුරක් මත හෝ අපට අපි ප්‍රවෘත්ති සාකච්ඡාව තියන්න බලාපොරොත්තු වෙන ස්ථානයට අපට යන්න නොහැකි වුණා නිසා අද මේ අවස්ථාවේ මෙම ස්ථානයේ කරන්න සිද්ධ වුණා. අපි පාලමට තමයි සැලසුම් කරලා තිබුණේ. අපි මාධ්‍යවලට දැනුවත් කරලා තිබුණේ දෙතන. ඉතින් සමා වෙන්න ඕනේ මාධ්‍ය සියලු දෙනාම අපට ඉතින්ට ඒක සිද්ධ කරන්න බැරි වීම සම්බන්ධව. අපි ඇයි මෙතන තෝරගත්තේ ශාලාවක් නැතුව? අපේ රටේ ජනතාව ජනාධිපතිවරේ තෝරාපත් කර එවන්න තියෙන්නේ ඔන්න ඔය එහා පැත්තේ තියෙන කන්තෝරුවට. එතකොට ඒක තමයි අපි තෝරගත්තු සංකේතය. අපි මහ පොළවේ සමාජ ක්‍රියාකාරී, අපි මහ පොළවේ සිවිල් සංවිධාන ක්‍රියාකාරී, අපි කාමර ඇතුළේ AC කාමර ඇතුළේ ඉඳන් වැඩ කරන අය නෙවෙයි. මේ මෙතන ඉන්න මූණු ටික ඔක්කොම දැක්කම ඔබ දකින්නවා හැමදාම පොලිසිය මහතුරුන්ට අපි හොඳටම පුරුයි. මොකද අපි දකින්නේ අපි මේ රටේ අසාධාරණයක්, අයුක්තියක්, දූෂණයක්, අල්ලසක්, අක්‍රමිකතාවයක් හෝ වෙන ඕනම දෙයක් වුණාම අපි කොන්දේසි විරහිතව අපට වෙන අකරතැබ්බ නොහිතා පෙනී හිටපු මහ පොළවේ සමාජ ක්‍රියාකාරීන් සිවිල් සංවිධාන. එතකොට මහ පොළවේ මිනිස්සුන්ගේ හෘද ස්පන්දනය අපි තරම් හොඳින් දන්න තවත් ක්‍රියාකාරීන් සිවිල් සංවිධාන මේ රටේ නැහැ කියලා අපට විශ්වාසයෙන් කියන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපට අවශ්‍ය වුණේම මේ රටේ අයාලේ යන දේශපාලනය හරිහමන් තැනකට දාලා වැදගත් දේශපාලනයක් හදන්න. අපි දකිනවා අවුරුදු 16-17 පාසල් ශිෂ්‍යයෙක්ගෙන් ඇහුවොත් මොකද්ද ඔයාලගේ අනාගත අපේක්ෂාව කියලා, මේ අපේ මාතෘභූමිය දාලා යන එක තමයි ඒගොල්ලෝගේ අපේක්ෂාව. අවුරුදු 35-40 අතර තරුණයෙක්ගෙන් ඇහුවොත් අපිට බාධා කරපු පොලිසිය මහතුරුන්ගේ පුතෙක්ගෙන් ඇහුවොත් ඔවුන්ගේ ප්‍රාර්ථනාව තියෙන්නේ මේ රට දාලා යන්න. අපට උමනා වෙලා තියෙන්නේ නිදහස් අධ්‍යාපනය දීලා, නිදහස් සෞඛ්‍ය දීලා අපි විසින් හදාගත්තු අපේ රටේ මානව සම්පත අපේ රටෙන් පිටට නොගිහින් අපේ රට තුල තියාගෙන අපේ මේ රට ශාස්ත්‍රීය රටක් බවට පත් කරගන්නට. අන්න ඒකට තමයි අපි මෙන්න මේ වැදගත් දේශපාලනයක් වෙනුවෙන් අපි සිවිල් සමාජ විදියට, සිවිල් සංවිධාන විදියට ඒක රාශි වෙන්න කටයුතු කරේ. එතකොට අපේ අටවැදෑරුම් වැඩපිළිවෙලත් එකඟතාවයක් තියෙනවා. ඒත් එක්කම අපේ කරුණු 60ක වැඩපිළිවෙලක් තියෙනවා. ඒ සියලු දේවල් වගේම මේ මජර දේශපාලනය වැදගත් දේශපාලනයක් බවට පත් කරන්න මේ රටේ තරුණ පරම්පරාව, දරු පරම්පරාව අර යන්න හිතන රටවල් වල තියෙන අන්නේ වැදගත් දේශපාලනය මේ මහ පොළවේ හදන්න මේ මැතිවරණය පාදක කරගන්න අපි සැලසුම් කරනවා, කටයුතු කරනවා. ඒ පණිවිඩය දෙන්න තමයි අපි මේ ස්ථානයට අද මේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආවේ. ඉතින් අපිට සරලව කියන්න තියෙන්නේ එකම එක කතාවයි. අම්මට වයසයි, අම්මා පණා දිනවා, පුතු ටික මරා ගන්නවා, අම්මගේ සැත්කමක් තියෙනවා තව අවුරුදු 3කින්. අම්මගේ සැත්කම ගැන කියන්නේ නැතුව අම්මගේ ලෙඩේට හේතු වෙච්ච උන් හොය හොය එකිනෙකාට චෝදනා කර කර යනවා. අපි අම්මගේ සැත්කම කරන්න අවශ්‍ය වෙන ඒ වෛද්‍යවරයා ළඟට ගෙනියන්න ඕන ගයිඩ්ලයින් එක, මාර්ගෝපදේශ ටික පරිගස්සලා තියෙනවා මහ පොළවෙන්. අපේ අම්මා තමයි ඔබත් මමත් අර උදේ ඉඳන් රෑ වෙනකන් අහන, අභිමානයෙන් කතා කරන ඒ අපේ මාතෘභූමිය. මෙන්න මේ විනාශය වළක්වන්න අවශ්‍ය කටයුතු කරන්න තමයි අපි ආවේ. ආරාධනා කරන